තුන්වෙනි අවස්ථාව සම්මත සංකේතම යොදන්න, සිම්පල් හෝ කැපිටල් ලකුරු නිවැරදිව යොදන්න, නමක් සඳහා කැපිටල් ලකුරු යොදන්න. දැන් A 5 මීටර් හරි, B 5යි, කැපිටල් M කියන්නේ මෙගා, ඒකට තේරුමක් නැහැ වැරදි. C 5යි කිලෝග්‍රෑම් හරි, D 5යි කිලෝග්‍රෑම් ලීවට කැපිටල් K අකුර නිසා එතන වැරදි. ඔය තියෙන්නේ 5යි කෙල්වින් ග්‍රෑම් කියලා. ඒක වැරදි. E 5යි කිලෝග්‍රෑම් වගේ පෙන්වන්නට වැරදි. එතන තියෙන්නේ කෙල්වින් ගීගා කියලා කැපිටල් ලකුණු තියෙන නිසා. F 5යි වෝල්ට් හරි, G 5යි වෝල්ට් වැරදි, සිම්පල් V අකුර තියෙන්නේ. H 5යි පැස්කල් හරි, I 5යි පැස්කල් වැරදි, P අකුර සිම්පල් නිසා. ඊළඟ කාරණාව තිත් යෙදීම. සමහරු තවමත් ඒ ඒකක සම්බන්ධව අතරමැදි තිත් යොදන අවස්ථා තියෙනවා. නමුත් ඒක SI ක්‍රමයට ඒතරම් සුදුසු නැහැ. දැන් A ප්‍රකාශයේ 5 කිලෝමීටර් හරි, B 5 කිලෝමීටර් වැරදි තිතක් යොදලා තියෙනවා. C 5 මිලි ඇම්පියර් හරි, D 5 මිලි ඇම්පියර් වැරදි. ළඟට 6 වෙන්කොට ලිවීම. අපි SI ක්‍රමයේදී අගය දක්වනකොට අගය ලියලා පොඩ්ඩක් ඉඩ තියලා තමයි ඒකකයේ දක්වන්නේ. ඊටත් අමතරව උපසර්ගය ඒකකයට හුඟක් ළඟින් ලියන්න ඕනේ, අතරමැද ඉඩක් නොතියා. දැන් A ප්‍රකාශය හරි 5 කිලෝමීටර්. B ප්‍රකාශය වැරදි 5 කිලෝමීටර්, නමුත් කිලෝ සහ M අතර ඉඩක් තියලා තියෙනවා උපසර්ගය වෙන් කරලා. C 5 මිලිමීටර් තත්පරයට තත්පරයට මිලිමීටර් 5 හරි, අපි කියවන කොට අගින මුලට කියවනවා. D 5යි මීටර් මිලි තත්පරයට කියලා ඔය තියෙන්නේ. දැන් බලන්න C සහ D ප්‍රවේශමෙන් C කියන්නේ තත්පරයට මිලිමීටර් 5යි, D කියන්නේ මිලි තත්පරයට මීටර් 5යි. එතකොට D වල මිලි කියන M අකුර දකුණු පැත්තට තල්ලු කරලා ලියලා තියෙන එකේ තියෙන වෙනස තමයි ඒ දැක්වෙන්නේ. දැන් මේකේ බලන්න වරද, අපි හිතමු සතෙක් ඉතා හිමින් යන සතෙක් තත්පරයට මිලිමීටර් 5ක් යනවා. අපි ඒක ලියවොත් D ආකාරයට. එතනින් ලියවෙන්නේ මිලි තත්පරයට මීටර් 5ක් යනවා කියලා. එහෙමනම් ඒ සතා ඉතා වේගෙන් ගිය සතෙක් බවට පත් වෙනවා. ඒ ලියවපු ක්‍රමය අනුව. හත්වෙනි අවස්ථාව උපසර්ගය දෙවරක් යෙදීම වැරදි. ඒ ප්‍රකාශයේ 5යි මෙගා ග්‍රෑම් එක හරි. මෙගා කියන්නේ 10 6 වෙනි බලයේනේ. ඉතින් අපිට 10 6 වෙනි බලය ලියන්න පුළුවන් 10 3 වෙනි බලය වැඩි කිරීම 10 3 වෙනි බලය කියලා. ඒවත් කිලෝ වැඩි කිරීම කිලෝ. එහෙමනම් B ප්‍රකාශනය 5යි කිලෝ කිලෝග්‍රෑම් කියන එකේ වරදක් නැහැ. නමුත් ඒක SI ක්‍රමයේදී වැරදි. කිලෝ කිලෝ දෙපාරක් ලියනවනට මෙගා කියලාම අපි යොදන්න ඕනේ. අටවෙනි ප්‍රකාශයත් වැදගත්. හුඟක් අය ඒක භාවිතා කරන්නේ නැහැ. ඔකින් කියන්නේ අපි SI ක්‍රමයට අගයක් ඉදිරිපත් කරනකොට ඒ අගය 0.1 සහ 14 තියාගන්න කියලා. ඒක ප්‍රකාශ කිරීමේ පහසුවට සහ තේරුම් ගැනීමේ පහසුවට. දැන් ඒ ප්‍රකාශය කිලෝමීටර් 10 හරි. 10 කියන්නේ 0.1යි 10යි අතරනේ. නමුත් කිලෝ කියන්නේ 1000 නිසා අපිට ඒකම ලියන්න පුළුවන් 10000යි මීටර් කියලා. එහෙනම් A ප්‍රකාශනයේම තමයි B ප්‍රකාශනයේ අදහස. නමුත් ඒක SI ක්‍රමයේදී ලියලා තියෙන ආකාරයේ වැරදි. මක් නිසාද? අගය 10000යි 1000ට වැඩියෙන් දක්වලා තියෙන නිසා. C මීටර් එක හරි. ඉතින් මීටර් එක කිලෝමීටර් වලින් ලියන්න ඕන නම් අපිට 1000න් බෙදලා D විදිහට ලියන්න පුළුවන් 0.01 කිලෝමීටර්. නමුත් ඒක ලියන ක්‍රමයේ SI ක්‍රමයට විරුද්ධයි. ඒ නිසා අපි C සහ D ප්‍රකාශයේ වශයෙන් සත්‍ය වුණත් නිවැරදි ඉදිරිපත් කරන ක්‍රමය C ආකාරය තමයි හරියන්නේ. මේ විදිහේ අවස්ථා නැවත මතක් වීම සුදුසුයි. හොඳයි, දැන් අපි බලමු මාන කියන පාඩම ගැන නැවත මතක් කරන්න.
මොනවද අපි මාන වශයෙන් හඳුන්වන්නේ? මූලික භෞතික රාශි සඳහා යොදන සම්මත සංකේත කීපයක් අපි මාන වශයෙන් හඳුන්වනවා. එතකොට මූලික භෞතික රාශි හතක් තිබෙන නිසා ඊට අදාළ සංකේත හතක් තිබිය යුතුයි. එනම් මාන හතක් තිබිය යුතුයි. නමුත් උසස් පෙළ විනිර්දේශයේදී අපිට වැදගත් වෙන්නේ මූලික රාශි තුනක් සඳහා පමණයි මාන ඉදිරිපත් කිරීම. එනම් ස්කන්ධය සඳහා කැපිටල් M කියන මාන, දිග සඳහා කැපිටල් L, කාලය සඳහා කැපිටල් T වශයෙන්. මේ මාන බව හැඳින්වීම සඳහා ඒ සංකේතවලට දෙපස වරහන් යොදන අවස්ථා තියෙනවා. එතකොට තවත් රාශි හතරක් තියෙනවා අපිව සාකච්ඡා නොකලට. සමහර අවුරුදුවල ප්‍රශ්න ඇවිත් තිබ්බා විද්‍යුත් ධාරාව සඳහා මාන I ලෙස ගන්න, උෂ්ණත්වය සඳහා මාන K ලෙස ගන්න කියලා. ඒ විශේෂ අවස්ථා කීපයක් තිබ්බා. අපි දැනට ස්කන්ධය, දිග සහ කාලය කියන රාශිවල මාන ගැන පමණක් සාකච්ඡා කරමු. මේ කියපු භෞතික රාශි තුන ඇතුළත් වන වෙනත් ව්‍යුත්පන්න රාශි වලටත් මාන තියෙනවා. කොහොමද අපි මේ ව්‍යුත්පන්න රාශි වල මාන ලබා ගන්නේ? ඒ සඳහා යොදන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අර්ථ දැක්වීමෙන්. දැන් බලන්න, ඒ වේගය සමානයි දුර බෙදීම කාලය. දුර කියන්නේ දිගක්. එහෙමනම් L මානය, කාලය සඳහා මානය T. එතකොට වේගය සඳහා මානය L T ඍණ 1 ලැබෙනවා. B උදාහරණය, ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. ස්කන්ධය සඳහා මාන M, පරිමාව සඳහා මාන L. එතකොට අවසාන ඝනත්වය සඳහා මාන ලැබෙනවා ML ඍණ 3. ඒ අර්ථ දැක්වීමෙන් මාන ලබා ගැනීම. තවත් ක්‍රමයක් තමයි භෞතික රාශිය සඳහා සූත්‍රයක් භාවිතා කිරීම. දැන් දැක්වෙන ඒ උදාහරණය E සමානයි භාගයයි MV වර්ගය. මේ චාලක ශක්තිය ලැබෙන සූත්‍රය. එහෙමනම් චාලක ශක්තිය සඳහා මාන ලබා ගන්න පුළුවන්. එතන භාගය කියන සංකේතයට මාන නැති නිසා, භාගය කියන නියතයට මාන නැති නිසා අපි ඒක නොසලකා හරිනවා. එතකොට ස්කන්ධය M කියන්නේ මාන කැපිටල් M. V කියන්නේ ප්‍රවේගය, මාන LT ඍණ 1. එතකොට ඒකේ වර්ගය එනවා. අවසානයේදී චාලක ශක්තිය සඳහා මාන ML වර්ග T ඍණ 2 ලැබෙනවා. B උදාහරණය, P සමාන H rho g. ඒ කියන්නේ ද්‍රවයක් තුල පීඩනය ලැබෙන සූත්‍රය. එහෙමනම් පීඩනය සඳහා මාන ලබා ගන්න පුළුවන්. H ගැඹුර, මාන L. rho ඝනත්වය, මාන ML ඍණ 3. G ගුරුත්වජ ත්වරණය, මාන LT ඍණ 2. එහෙමනම් පීඩනය සඳහා අවසානයේ ලැබෙනවා මාන ML ඍණ 1 T ඍණ 2 වශයෙන්. මේ මානවල ප්‍රයෝජන මොනවාද?